ඊළඟට මේ කොට්ටාසයකට මන්ත්‍රීවරයෙක් කියන එක කාරණේ පිළිබඳව මම හිතන ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය කිව්වා පාර්ලිමේන්තුවට මමත් 100,000ක් එකඟයි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු ඕනේ නැහැ කොට්ටාසෙන් කොට්ටාසෙට පාර්ලිමේන්තුවට මොකටද මන්ත්‍රීවරු යවන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු යන්නේ නීති සම්පාදනය කරන්න ප්‍රතිපත්ති සම්පාදනය කරන්න අපේ මුදල් ටික කළමනාකරණය කරන්න අද නොවනම කාරණේ මුදල් කළමනාකරණය අපේ රටේ කොහොමද වෙන්නේ කියන එක පාර්ලිමේන්තුව අපිට හොඳට පේනවා ඒක නිසා ඒ ටික කරන්න නම් කොට්ටාසෙන් මන්ත්‍රීවරයෙක් ඕන වෙන්නේ නැහැ අද ප්‍රශ්නේ තියෙන්නේ සම්පත් බෙදීම සඳහා තමයි කොට්ටාසෙන් මන්ත්‍රීවරයා ඕන වෙලා තියෙන්නේ ඒ කියන්නේ නීති සම්පාදනයේ මන්ත්‍රීවරයාගේ සැබෑ රාජකාරිය සඳහා නෙමෙයි කොට්ටාසෙන් මන්ත්‍රීවරයා ඕන වෙලා තියෙන්නේ අද භාවිතාවේ සම්පත් බදන්නෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මැතිවරණ ක්‍රමයේ සංශෝධනයකදී මේ කොට්ටාසේට මන්ත්‍රීවරයෙක් ඕනේ කියන එක පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම අත්‍යවශ්‍ය කාරණයක් හැටියට අපි දකින්නේ නැහැ. ඊළඟට තව වැදගත් මම ඊටාම ඉක්මනින් කියන්නම්. අපි අවුරුදු 5කට මැතිවරණ 4ක් තියෙනවා. එක මැතිවරණයකට මැතිවරණ කොමිසමේ වියදම විතරක් මිලියන 6000 10000 අතර වෙනවා. ඒතකොට අවුරුදු 5කට අපි මිලියන 50000ක් විතර මහජන දේපල මැතිවරණ වලට වියදම් කරනවා ඒකෙන් ප්‍රතිඵලය ගන්න පුළුවන් විදිහේ මැතිවරණ අපි තියනවද නියෝජිතව පත් කර ගන්නවද කියන ප්‍රශ්නේ මතු කර ගන්න වෙනවා විදේශ පුරවැසියන්ගේ ඡන්දයිතිය පිළිබඳව අපේ තවරාස මහත්මයා මතු කළා එතෙන්දී ප්‍රින්සිපලි මම ඔබතුමත් එක්ක එකඟයි මම මතු කළා ඒ කාරණේ හැබැයි හොඳ ක්‍රමයකින් තොරව මේක අඳුන්වලා දුන්නොත් අපේ රටේ මේ තානාපති කාර්යාල තානාපති සේවය දේශපාලනීකරණයට ලක් වෙලා තියෙන ස්වභාවය අනුව ඊළඟට මැද පෙරදිග විශේෂ කලාපයේ අපේ ඉන්නේ වයිට් කලර්ස් ජොබ් කරන අය නෙමෙයි. එතකොට හොඳ සිස්ටම් එකක් තිබුණ නැත්නම් මේක මිස්යූස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රින්සිපලි අපි ඒක මතු කරනවා ඒක එකතු කරන්න අවශ්‍යයි. හැබැයි හොඳ ක්‍රමයක් ඒකට අවශ්‍ය වෙනවා. ඊළඟට මෙතන නොකියපු එකක් මේ දේශපාලන සංවාදයේ තියෙන එකක් මම මෙතෙන්දී කියන්න කැමතියි. මගේ අදහස මේ නෝටා එක නනොදිය බව. ඒ කියන්නේ කැමති නැත්නම් පක්ෂයකට ප්‍රතික්ෂේප කරනවා වෙනුවට නෝටා එකක් ඉන්දියාවේ පාවිච්චි කරන මේ කිසිදු දේශපාලන පක්ෂයකට කැමති නැහැ කියන මතය කියන්න පුළුවන් ද කියලා. අපේ වගේ රටක ඒක ආවොත් ඒකේ බරපතල හානියක් තමයි සිද්ධ වෙන්නේ කියලා මම හිතන්නේ. මොකද නනොදිය බව පාවිච්චි කරන්නේ මේ දේශපාලන ධාරාව පිළිබඳව කලකිරීමට පත් වෙච්ච එහෙම නැත්නම් තව විදිහකට ගත්තොත් මේක පිළිබඳ යම් විවේචනාත්මක ඇනලිසිස් එකක් තියෙන පිරිස්වලට. එතකොට ඒ කියන්නේ සාපේක්ෂව හොඳ කෙනාට ඡන්දය ලැබෙන ඡන්ද ප්‍රමාණය තමයි මේකෙන් අඩු වෙන්නේ. ඒ නිසා සමහර දේවල් තියෙනවා හොඳ දේවල්. හැබැයි හොඳ දේශපාලන සංස්කෘතියක් ඇතුළේ තමයි ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්.